ලස්සන ගයක් තියෙන පුංචි ගයක් තියෙන ගමක තියෙන සාමාන්‍ය ගයක්. නමුත් මේ ගෙදර විශේෂත්වයකින් පිරිච්ච කාමරයක් තියෙනවා. ඒ ගත්තේ නැත්නම් ලක්ෂ ගණන් සල්ලි දෙන පුද්ගලෙක් මෙන්න මේ ගෙදර ඉන්නවා. මෙන්න මේ පුංචි කාමරේ අයිතිකාර මහත්මයා තමයි මෙයා. ඒ ගත්තේ නැත්නම් තියෙන සල්ලි ඔක්කොම ලක්ෂ ගණන් ගෙවලා. ඔව්. මොකක්ද ඇත්තටම මේ කතාව? සාමාන්‍ය මාසෙට ලක්ෂ 20ක වගේ ආදායමක් අපිට ලැබෙනවා. විද්‍යාල අධ්‍යාපනය හදාගෙන ඉවරලා ජොබ් නැගේ කිය අපේ රටේ කෑ ගන්න පිළිස ගොඩයි. හැමදැනම රැකියා නැතුව ප්‍රශ්න. අන්න ඒ අයට ලොකු උදාහරණයක් නේද මේ ඔබතුමා අපි ඒ ගැන ගොඩක් සතුටුයි. ආයිබෝවන් වාසනාවන් හැමෝටම අද නිලමේ ඉන්නේ පදිය තලාවේ. පදිය තලාවේ පුංචි ලස්සන ගමක. ඇත්තටම මේකේ විශේෂත්වය කියන්න පුළුවන් ගෙවල් ඈතින් ඈත තියෙන සතුන්ගේ සද්ද එනවා කිරු කුරුල්ලෝ කෑ ගහනවා පුංචි කැලේක වගේ තියෙන්නේ. අන්න ඒ වගේ තැනකට ආවේ ඇයි? මෙන්න මේ පුංචි කැලේ වගේ තියෙන මේ ගමේ එක කොනක ලස්සන ගයක් තියෙනවා පුංචි ගයක් තියෙනවා ගමක තියෙන සාමාන්‍ය ගයක්. නමුත් මේ ගෙදර විශේෂත්වයකින් පිරිච්ච කාමරයක් තියෙනවා. ඒ ගත්තේ නැත්නම් ලක්ෂ ගණන් සල්ලි දෙන පුද්ගලෙක් මෙන්න මේ ගෙදර ඉන්නවා. අැතර මේ කවුද මොකද්ද කතන්දරේ? අපි ඔහොම මෙයන් මේ කතාව යන ගමන් අපි යන තැන හරිම විශේෂයි. දැකපුවාම අපිට හිතෙන්නේ සාමාන්‍ය ගෙදරක සාමාන්‍ය ගමක තියෙන කැලෙන් වටවෙච්ච ලස්සන තැනක තියෙන පුංචි ගයක්. නමුත් මේ ගෙදර අමුතු විශේෂත්වයකින් පිරුණු කාමරයක් තියෙනවා. ඒක ගැන කතා කරන්න තමයි ඉන්නේ. ඉස්සරහට යනකොට අයිතිකාර මහත්මයා ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා. ලක්ෂාන් ප්‍රනාන්දු මහත්මයා ආයිබෝවන් ඔබතුමාට මෙන්න මේ පුංචි කාමරේ අයිතිකාර මහත්මයා තමයි මෙයා. මුලින්ම අහන්නේ අපිට අවසරද කාමරය ඇතුළට යන්න? අපි ඇතුළට ගිහිල්ලාම කතා කරමු. පුංචි ගමක ලස්සන කැලෑවද තැනක තියෙන පුංචි ගෙදරක හරි අමුතු විශේෂ තැනක්. මේ වගේ තැනක් තියෙ කියලා කාටවත් හිතාගන්න හම්බ වෙන්නේ නැහැ. ලස්සන ස්ටුඩියෝ එකක්. ලක්ෂාන් ප්‍රනාන්දු මහත්මයා මොනවද කරන්නේ? මෙමින් මේ ගමක් ඇතුළට වෙලා මෙන්න මේ වගේ තැනක් හදාගෙන මොනවද කරන්නේ? අපිට කියන්න විස්තර පොතනින්ද පටන් ගන්න. ඔව්. මේක ස්ටුඩියෝ එකක්. මෙතන ළමයි දසදහස් ගන්නකට උගන්නන තැනක්. ස්ටුඩියෝ එකක් කියපුවම ගැලින් කරන ෆොටෝස් ගහන්න එහෙම ඔකර ස්ටුඩියෝ එකක් කියලා කියලා. වගේ උගන්නන තැනක්. අපි කියමු විස්තර. ළමයි දස් දස් ගණක් ඉගෙන ගන්න තැන මෙතන. මම උගන්වන තැන මගේ ගෙදර. ඒ කියන්නේ ගුරුවරයෙක්. ගුරුවරයෙක්. ඒ වගේම මාත් මොරටු විශ්වවිද්‍යාලයේ තුන්වෙනි වසර ඉගෙන ගන්න ළමයෙක්. ඒ වගේම උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය ගණන ගුරුවරයෙක් විදියට දැන්ට මම කටයුතු කරනවා. එතකොට ඒ වැඩ කටයුතු ඔක්කොම වෙන්නේ මෙතන. මෙතන. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඒ ගත්තේ නැත්නම් තියෙන සල්ලි ඔක්කොම ලක්ෂ ගණන් ඉගෙන ගන්නවා. ඔව්. මොකක්ද ඇත්තටම මේ කතාව? මෙහෙමයි. ව්‍යාපාර අධ්‍යයනයේ විෂය පාඩම් 18ක් තියෙනවා. ඒ පාඩම් 18ට ළමයෙක් මාව තෝරගත්තොත්. දැන් අපි ඔන්ලයින් ළමයින්ට පන්ති කරන්නේ ලංකාව පුරාම දිස්ත්‍රික්ක 19ක ළමයි අපිට සම්බන්ධ වෙනවා. අපිත් එක්ක මේ වෙනකොට වැඩ කරනවා. දැන්ට ළමයි 10කට වඩා පිරිසක් අපිත් එක්ක 20යි 22 කණ්ඩායමේ වැඩ කරනවා. එතකොට කිසියම් ළමයෙක් මුල ඉඳන්ම මගේ පන්තියට ඇවිල්ලා මේ පාඩම් 18ම මගෙන් ආවරණය කරගෙන අපේ ප්‍රශ්න පත්‍ර පන්තිරත් ඇවිල්ලා එයාට හදිස්සියේවත් විභාගෙට B රිසර්ස් එකක් නැත්නම් C රිසර්ස් එකක් S රිසර්ස් එකක් ෆේල් එහෙම රිසර්ස් එකක් ආවොත් ඒ ළමයට මම ඒ ළමයා මට ගෙවපු පන්දි ගාස්තුවක් තියෙනවනේ ඒ පන්දි ගාස්තුව මම අපේ ළමයට දෙනවා කැෂ් බෑක් කරනවා. ඒ කියන්නේ මම ඒ ළමයාගේ රිසර්ස් එක ගැරන්ට් කරනවා. ඒ කියන්නේ ඒ සමාර්ථයක් ගන්න දැන් එහෙම වුණොත් මේව පුළුවන්නේ ක්ලාස් එකට ඇවිල්ලා කොහොමද B සමාර්ථයක් ගත්තත් පාස්නේ සබ්ජෙක්ට් එක ඒ සමාර්ථයක් ගන්න බැලුවොත් ෂේප් එකේ B සමාර්ථයක් අරගෙන සල්ලි ටිකම අල්ල ගන්නවා. මොකද කරන්නේ? එහෙම බෑ. අපි ළමයාගේ වැඩ ටික අධ්‍යයනය කරනවා වෙනම ටීම් එකක් දාලා. අපි වෙනම ක්ලාස් කෝඩිනේටර්ස් ටිකක් දාලා ළමයා මොනවද කරන්නේ? ළමයා අපි දෙන පාඩම් වැඩ ටික කරනවද නැද්ද? පේපර්ස් ටික කරනවද? එයා පන්තියට පැමිණීම. එහෙම කරලා අයාට එතකොට ඒ ළමයා අපි කන්ඩිෂන් ටික තියෙනවා. අපි කොන්දේසි ටික තියෙනවා. කොන්දේසි සම්පූර්ණ නම් තමයි සල්ලි ටික අනිවාර්යයෙන්ම. මොකද අපේ ගාවට එන ළමයා එන්නේ ඒ සාමාර්ථය බලාගෙන. නැත්නම් ටියුෂන් එකකට මොකට සල්ලි දීලා යන්නේ? ඒ නැතුව B ගන්න මොකටද? නේද? අපි ගුරුවරයෙක් විදිහට මට වගකීමක් තියෙනවා. ඒ ළමයාගේ මේ වෙලාවේ අහිංසක දෙමාපියන්ගේ සල්ලි අපිට ගෙවන්නේ. එතකොට ඒ ළමයාගේ බලාපොරොත්තු සරසවි සිහිනයට යන්න මග පාදන්න ඒ තුනක සාමාර්ථයට ව්‍යාපාර අධ්‍යයන විශේෂයෙන් මම දායක වෙනවා. මම මෙහෙම ගැටලුවක් අහන්නම්.
tuition නැත්නම් අමතර පන්ති හැමතැනම තියෙනවා. ඔව්. එතකොට අමතර පන්ති වලට ළමයින්ව ගෙන්න ගන්න ගුරුවරු ගොඩාක් දේවල් කරනවා. එතකොට මේ වීඩියෝ එක බලන සමහරක් අයට දෙන්න පුළුවන්. මෙයක් සාමාන්‍ය ගුරුවරෙක් ළමයි ගෙන්න ගන්න ඕන හින්දා ඒ ගත්තේ නැත්නම් සල්ලි දෙනවා කියලා කියනවා. එතකොට කොහොමත් ඉතින් බී ගන්න ළමයි සල්ලි ගෙවලා නින්නේ මෙයක් සාමාන්‍ය ගුරුවරෙක් ළමයි ගෙන්න ගන්න කරන වැඩක්. එහෙම නෙවෙයි කියන්නේ ඔයාගේ තියෙන විශේෂත්වෙම. මෙහෙමයි. මම දැන් 20යි 20 මගේ පළවෙනි කණ්ඩායම 20 20යි 21 මගේ දෙවෙනි කණ්ඩායම මංගාවට පළවෙනියටම එන කණ්ඩායමේ ළමයි 25යි ඔන්ලයින් පන්තියකට එන්නේ ළමයි 25ක් එනවා මංගාවට මුලින්ම මගේ පළවෙනි කණ්ඩායම එතනින් ළමයි 23 දෙනෙක්ට මේ බී රිසල්ට් ළමයි 17ක් සරසවරම් ලබනවා දෙවෙනි කණ්ඩායම ළමයි 150යි වගේ ඒ ළමයි 150න් 140කට ඒ බී රිසල්ට් ළමයි 100කට එහා සරසවරම් ලබනවා ඔන්ලයින් පන්තියකින් ළමයි 150කින් ළමයි 140කට AB රිසර්ස් දෙන පන්තියක් මම හිතන්නේ ලංකාවේ නැතුව ඇති. අන්න අපේ පන්තියේ තියෙන ක්වොලිටි එක. අපේ පන්තියේ තියෙන රිසර්ස්. ඒ නිසා ලංකාවේ හොඳම ගුරුවරු තෝරන්න පුළුවන් ඔන්ලයින් වල. දිස්ත්‍රික්ක 19ක ළමයි අපි තෝරනවා. ළමයි දහස කණ්ඩායමක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මාණය කරලා තියෙන්නේ අපි පසුපස ළමයි එන්න හේතුව තමයි අපේ ප්‍රතිඵල, අපේ ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම සහ අපේ සියලුම ළමයට දෙන ප්‍රතිලාභ. ඔන්ලයින් පන්තියකුණත් අපි ගෙදරටම නිබන්ධනය එවලා ළමයිගේ ලකුණු ටික ඊට පස්සේ ළමයා කරන වැඩ ටික වෙනම අධීක්ෂණය කරලා ළමයාගේ දෙමව්පියත් එක්ක අපි සාකච්ඡා කරනවා. ඒකට දුරකථන නැවතුම් වලින් කතා කරලා ළමයාගේ අඩුපාඩු ටික පෙන්වලා දීලාණක් මේක. ඒක හින්දා අපිට බය නැතුව විශ්වාසය තියන්න පුළුවන් ළමෙක් යොමු කරන්න සහ මේ ළමයාගේ ගමනට මේක දායක කියලා. හැබැයි ළමයාගේ කැපවීම තියෙන්න ඕනේ ඉගෙන ගන්න. තව කාරණා එකද ගන්න ඕන අපි ගාවට එන ළමයා ඉගෙන ගන්න පුදුම කැමැත්තෙන් පුදුම ආසාවකින් පන්ති නැති වුණොත් ළමයා කෝල් 10ක් විතර අරගෙන ආනවා සර් පන්ති නැද්ද කියලා ටියුෂන් පන්තියකට හිතන්න එහෙම ආසාවකින් කැමැත්තෙන් එනවා කියලා ඒ වගේම අපි ළමයාට උගන්වන්න ඒකට හේතුව තමයි මොකද අපේ තරුණ ගුරුවරු මම ඉතාම ආසන්නයි මේ අවුරුද්දේ ලෙවල් ලියන ළමයි එක්ක මම ගත්තොත් වසර 4ක වසර 5ක පරතරයක් තියෙනවා එතකොට ඒ ළමයාගේ රටාව ඒ ළමයා වැඩ කරන විදිය මට ඉතාම සමීපයි මම සරසවියේ ඉන්නතර සරසවියේ තියෙන අද්දකින් මට ඉතාම සමීපයි බදතර මම ළමයාට ඒක ඉතාම සමීප විදිහටම දෙන්න දක්ෂයි ඒ නිසාම තමයි අපි ගාවට ළමයි එන්නේ ඒ වගේම එන ළමයා මා රහසාව ඉගෙන ගන්න එයාට අපි විවිධ වැඩසටහන් පවත්වනවා ෆ්ලෑෂ් කාඩ් ස්ටිකි නෝට්ස් බුක්මාර්ක් මයින්ඩ් මැප් මේ වගේ කන්සෙප්ට් වලට ගිහිල්ලා අපි ළමයාට ඉගෙනීම් කටයුතු කරනවා ප්‍රායෝගිකම විෂය මේ සරල ප්‍රායෝගික විෂය ළමයාට අපි මේ ස්මාර්ට් බෝඩ් එකක් ඊට පස්සේ අහපැත්තේ වර්චුවල් ස්ක්‍රීන් එකක් මේ වගේ ස්ක්‍රීන් දෙකකින් ලංකාව උගන්නන එකම ව්‍යාපාර අධ්‍යයන පන්ති අපි පවත්වාගෙන යනවා. දැන් ලක්ෂාන් ප්‍රනාන්දු මහත්මයා ගුරුතුමා මට මුලින්ම කියන්න වයස කීයද කියලා? වයස 24යි. අවුරුදු 24යි. එතකොට අවුරුදු 24 දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුමින් ඉන්නවා. ලැබුමින් ඉන්නවා. ඒ ගමම්ම තමයි ටියුෂන් පන්ති කරන්නේ. දැන් මම දන්න විදිහට ඕක රටේ බහුතරයක් විශ්ව මම සාමාන්‍ය විදිහට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන හදාරපු ඒ වගේම ගුරුවරු පාසල් ගුරුවරුද හැමෝම ටියුෂන් ක්ලාසස් කරනවනේ. ඒ කරනකොට අපි දන්න විදිහට සාමාන්‍යයෙන් දැන් මේ වාතාවරණය අනුව නම් ලංකාවේ උසස් පෙළ විෂයක් උගන්වනවා කියන රුපියල් 6000ක් ඔන්ලයින් උගන්වනවා කියන්නේ නැත්තම් ගිහිල්ලා උගන්වන එහෙම විදිහකට 6000ක් හදා ඔබ කීයක් ගන්නවද උගන්වන්න මම කෙලින්ම අහන්නේ පන්ති ගාස්තුව එන්නේ අපේ ලංකාවේ අඩුම පන්ති ගාස්තුව අය කරන පන්තියක් තමයි අපි. මොකද ඒකට හේතුවකුත් තියෙනවා. මොකද අර අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර ඒ වගේ අහන්නේ හේතුව මොකද්ද කියලා. ඒ වගේ දුෂ්කර ප්‍රදේශවල ඉඳන් ළමයි එනවා. අපි අර ළමයත් එක්ක තියෙන සමීපත්වයත් එක්ක ළමයි අපිට කතා කරනවා. එතකොට ඇත්තටම අපිට ළමයගෙන් 5000ක 6000ක පන්ති ගාස්තුවක් ඉල්ලන්න බෑ මේ වෙලාවේ. අපේ අවම පන්ති ගාස්තුව රුපියල් අපේ උපරිම පන්ති ගාස්තුව 2500ක පන්ති ගාස්තුව. මේ වගේ අපේ රිවිෂන් නොවන කියලා පන්තියක් යනවා. ඒකේ 2800ක වගේ අව මුදලක පන්ති ගාස්තුවක් පවත්වාගෙන යනවා. මොකද අපි හැම වෙලාවම ළමයාගේ මානුෂ්‍යත්වය හිතනවා. මේක ටියුෂන් එකක්, මේක බිස්නස් එකක්. ඒ වුණත් ළමයාගෙන් අර අනුරාධපුරයේ ළමයාගෙන් අර ගොවිතැන් කරලා මේ පාර සමහරට පොහොර නැති අම්මගේ තාත්තගේ සොකිල් අන්න අපි අවම පන්ති ගාස්තුව යටතේ පන්ති පවත්වාගෙන යනවා. ඒකයි ළමයි වැඩිම පිරිසක් අපිව ආකර්ෂණය කරන අපේ පන්තිය තෝරගන්න එක හේතුවක් අපේ ක්වොලිටි එක එකක් ඒ වගේම පන්ති ගාස්තුවත් අර අසරණ දුප්පත් ළමයාත් අපේ පන්ති ඉගෙන ගන්න පුළුවන් තැනට අපි ගෙදරටම නිබන්ධන යවලා පේපර්ස් යවලා ඒ ළමයාගේ ලකුණුත් ඇනලයිස් කරලා ඒ ළමයාගේ ලකුණුත් අපේ අර ස්කෝර් බෝඩ් වල වැටෙනකොට ඒ ළමයාත් ඇවිල්ලා අර සතුටින් ඉගෙන ගන්න පුළුවන් පන්තියක් බඩපත් වෙලා අපේ පන්තිය හැමෝටම සමතන දෙන්න පුළුවන් පන්ති ගාස්තුවකට අන්න අපි ගිහිල්ලා තියෙනවා දැන් අවුරුදු 24ට
awam panti gastu agan lamain itu ugan nono. Atter ugan kotor itu hambar galah di rumah nikah nggak hamne. Samarane masa itu laksa bisa kagai ada emak kapan lemben amok ada ini lamain pramana tek. Itu kota, ekagan bayin desa adam berin de pulua, bayin netiin de pulua amok ada hari itu ugan nala samai. Animaare, mukadha apatel lamaya ada re, apit tek lamai inno. Itu kota, evagi ada emak lebuat. Lama yang pada ader ya karena itu diak nen, mungkin tapi lama yang ing, arah bela mirip kalau pandi gas tu kan nen? Sah, abdi tahu kian nat pulu amu kadu hari itu ugar nala, ekat hari milak tamai niya makan lagi. Makan lagi ya. Ewagi ema, hari ya balapur itu ceri sah sekapai nanti uno, gebu pandi gas tu apa backer kan pulu, cashback kan langka, ekam BS pandi ya. Lama yang ceri sah sekar garan karena nen, mana guru beri? Mana guru beri? Hema balapuan, gamak punci gejala kan? Punci gejala kaya, ne gamak itu yang lasta ne gejak kira, cuma dia itu hari pilih vali itu loko karab, kalabali agneti, mehara, ni dah sih ne pulu antena ke punci kamar ke studio ke khada agen, masa le laksa wisat kita hoye na hari itu ugan nala lamain itu ugan nene deh itu hari itu milakarala, saadar ni deh milakarala, saadar ni deh hambagaran ne lamai itu lamain hari itu ugan nala laksan pranam tu guru tu ma. Hem balapuan, tamu wisudyalat dia apa? Hadar yang minum aku. Wisudyalat dia apa? Naya hadar liver la, jopne kekir, apa rata kayakan biri sebodai. Hemat aku nama rakia, netu apa masalah? Anne AI itu, loko udah hari netu itu me obatuma api, AI nak udah satu tu kan? Itu ni mata kerana orang karena tamu api wisudyalat waram labu aku. Nolabu na, visi ideal inna ya nanti ya. Kese itu, tamangnya daksata, tamangnya hakia, kena deh itu milah deh nol. Tamangnya hakia itu orang agtu, mami dah niatnya istirahat yang nolpulu. Api api tiennya daksata, muka agde. E daksata awe itu, tenak tiennya wani wani. Mami dah ni mama mangi daksata, mami orang agtu. Lama itu ganan nolpulu, lama itu adre ikan nolpulu anna. Visi nirdeshe dhan nolana. Memilah samara api gudak, api business study subject agtu, tamatakan nolkarana. Mee gudak pandi tiennya samara visi nirdeshe ikan awbu dayak nai guru eren. Ugalan ni mana dikira dana, gudak lama asaran ni no. Ehm asaran ni macam lama orang dana api gawat ada, illa api ing gudak gihir lah dia no. Orang lama ini sarasa baram si, ekasi wisata tu le, eva kita lama boh birsa kini no. Itu korang, tamangnya hakia muka, daksata muka, deh sesuatu yang hendak adi ni akal. Nanti tamang kita mera punci gama kini dam, punci tanah kini dam, meva kita loko, lama ini birsa kita adi apa perdehin deh. Egin hendak adi ni akal. Tamang kita mesti sesuatu muka ada, sesuatu itu orang kena, even ni mahan sila even ni gudak korot. Makita ni sahaja kan pul. Ar kata waktu itu hakia atau rakia kira, antara itu juga unene. Then kata agaran ni ni hakia atau tiada mana tamang ke mana tamang ada agan. Ini mungkin orang tapi itu hari ya. Hari ya. Enang, eh samar tak gatte nentang kian ada kian widi kita kerja na. B samar tak gatte hari ini ada di kerja nentang kondisi orang dekai na. Grebapu mudahlah apa ani petir kepan kerma. Mena guru tu ma. Hebei, wisesat mende, wisese wedi mende, hari itu ugan nanuwa, pilih oleh itu ugan nanuwa, ikan lugu garante kat tiennah. Itu kota, kohom mende sambandu wenne, kohom mende ilang badges patanggan tiennah, istirahat patanggan classes tiennah, mende sambandu wenne puluan kat tiennah sambandu wenne, kohom mende wisat dekya. Alu itu mape panti patanggan na wisai wisi hatra panti, mae orang de level level risas enda inna panti, api alu dem patanggan na ikat register wenne pola mangi dene ke link, tika sah phone number description ke sah video ke. Kamu, ini pasti wisai wisi tu na api patanggan na alu itu mape panti ya, revision novel na tiari panti ya, kela ikan wisai wisi tu na panti ke hil lah, ini pasti corona perasaan mana, artika perasaan tek binda betisca tuition vala di unt nampaknya mula sih tu theory fundi ya kudih itu pelajaran di cover ni kerana api pada sahaja apa betulno. Ewagi ema visi dekam emal memasalah liyan nama ente bimbang kalgiya di nahatulis pak hal ya kalau puna ewenu api bisnes pada sahaja kreat makarana visi dekam nama ente ekrat api tekat talbandengen sambandengen pulua. Ewagi ema awasan karena api fundi ulat ena suwisesite visi hatre api alut content ni katanya nama. Ikan api tuition itu ekstrem alu deval deh naik. Tetapi ketika alai kimi agak honda pratipale agat adu lamai pilih segi medik pratipale agak ganat dengan gain be. Api tuition itu alu deh agak deh non. Online form ini alu deh agak deh non. Ikan ikat thamai visi visi hatra tapi wasarak tulah visi ni desa awasan karna alu terdesanan ti nama. Ikan itu alu sambandu yang awak kasih ti nama. Langkawi na oh nama lamai ikat. Langkawi na oh nama lamai ikat sambandu yang pulang. Kiting abih santosa nasa adam beri na mukde guru guru. Samaan ni, mummy wacan ni, bawa cikarat, obat arah ini netiwi, kita lama kita nampu tu, samara kat tiga ni tuition khade biar, muka tu lamain tu ugan nama,
itu kota sali waldo karna ni, eh kata milat niyama karna, eh memang kata anda godak tiap, namun teh atur tu re, apa rata godak kinno, oba ni, ugan nana guru guru godak kinno, eh guru guru kena adam berah, eh guru guru atur re, pravi nana guru guru kinno, lama inte, ugan nana kaman jiwite itu godak karono gitu nana, itu kota, eh memang jiwite atur guru guru godak kinno atur re, pravi nana guru guru atur re. Punci guru orang itu memang ini nyata ramai adam berada orang itu visi hati rata mewah ke honda berada rata ter. Sadar na milak niem agar lapir rata lama yoko mikir agar none mamat hamba agar none hebat ek sadar ni dira beri nato ni kelih thala hari lassal sadar ni dira beri agar negur tu mek lakshan tu nandu hatmiya. Enang obat sambandnya lepulang api dalat ina duraga tu nang tu dira disana dia agam description ni ke link ke dina alpula sambandnya wisata dengar agar boleh untuk class ni kelah class mana tu tiennik kelah itu mah bahasa. Ebagai mana, bahu matu studi yang dengan perawastawa guna terkatakan di diri kerja ni, anak berada pilih lah hari kerja ni, anda lebih awas mah, apa rata, anda daru paru pura, budhiya, ini daru mau budhiya dekam tiada daru paru pura, kahdan mana, awastawa lebih ni kira, api studi yang dengan, ya, bahu studi, api hamba dah misteri dewa orang, kami misteri dewa orang yang jiwit terkuda kelihatan, mungkin dia kan, ada api katakan budhi, tuling, gamana kian, puluan daru pura awastawa kahdan dengan puluan, tamangge daru paru pura awastawa kahdan dengan puluan. Saha anagathe honda karaganna honda parak haba ganna puluwan ena vishesha deyak thiyena nam elimata kiyala api kamathi mulu lokita me dewal wenna ne wage mulu youtube channel ekak subscribe karala naththam palaha thiyenath balapanne click karu subscribe karanna api giyen enna hamotama subha dasak.